නවතම වීඩියෝ නරඹන්න සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ දැමු සෙනින් එසෙනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න අපේ යලිත් සජීව මුණගැහෙනවා මේ මුණගැහිමත් එක්ක අපි සුවිශේෂී කතා භාගට යන සූදානම්කුත් එක්කයි ඔබව මේ විදියට අසංග අපි මුණගැහෙන්නේ තරංග ශ්‍රී ලංකීය දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වූ ඔහුත් එක්ක අපි කතා කරන්න සූදානම් වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයා ලංකාවේ තියෙන ප්‍රධානතම දැවැන්තතම පක්ෂයක් ඒ විතරක් නෙමේ හිටපු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය කතානායක සහ කාරක සභාපතිවරයා උඩු වටුවගේ ජනත් ප්‍රිය තිලංග සුමතිපාල මහතා ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා අයිබෝවන් මාගේ මතකයේ දිවියනවා කොළඹ කැම්බල් පිටියට 1982 ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ දෙරේ තරංගයේදී ලකුණු 100ක ශතකයක් වර්තා කරනවා එහෙම ආයෙත් එහෙම පොඩි මැච් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහට ස්කෝල් යන කාලේ ඉතින් පාසල් क्रीडा की अभी तीन लुकू मजदे तमाइते अपे जीते एक सेंट थॉमस की प्रबल खंड आनंद आनंद सांत थॉमस सांत पीटर्स राजकीय की अन्य अपे तरग हतम एक मट लखनु कंडपुलाई रोशन महानाम असंक गुरु सिंह भूम लसन काल्या सुंदर काल्या स्कूल काले नेल्सन मेंडिस लायल मेंडिस स्कूल अब अब जीवित क्रीडा खंड हंगीम एवं आप कुशलता वेडर टेक्निकाट उड़ गता आप खंडा अभी लंका पास खंड गुरु सिंह महानाम कामनी विक्रम सिंह आप कोल तुंदे लंका आट लंका मग खंड देखिए पास खंड आप सुंदर जीवित गे मे नच्चे अन्नील सलसुम कर प्रति खंड खंड हेकी आवा स्कोर्स विकेट गण साकाचा कर ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන් වගේ අය කීප දෙනෙක් අපේට ටීම් එකක් හදනවා. හදලා ඒකට විරුද්ධව තමයි අපේ කණ්ඩායම ප්‍රැක්ටිස් කරන්නේ. එහෙම තමයි අපේ ගුරුතුමාලා කියලා දුන්නේ. එහෙම තමයි 96 ලෝක කුසලානෙත් මේ රටට ගියන්නේ වෙලි සැලසුම් තිබිච්ච හිඳ. ඔව් මම හිතන්නේ අපි මම ඒ යුගයේ කියන්නේ 1970 ගණන් වල වගේ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩාව හිටපු පුහුණු කරුවන් 60 ගණන් වල පුහුණු කරුවන් ඊළඟ ක්‍රීඩකයන් එකට ආපු විදිය බැලුවම 80 දශක පළවෙනි ටෙස්ට් නායකයත් ඔබේ පාසලේ බන්දුල වර්ණපුර ඔව් බන්දුල වර්ණපුර ඒක මොකද නාලන්දේ ඇවිල්ලා අපිට මොනවා නැතත් මැක්දි ගන්න ඕනේ ක්‍රිකට් පාසලක් ඒ වගේම තමයි බැන්ද දජාසිරි ලක්දිව මන්දිර සිරිය නිසුදිලේ බෝ විද්‍යාලය නාලන්දා සුපසන් ඔබත් එහි සුපසන් චරිතය අනිවාර්යයෙන් ඒ අපිට මං හිතන්නේ අර පැහැදිලි කියන්නේ අර සිංහල බෞද්ධ පාසලක් කියන එකේ අපේ පාසල 100%ක්ම බෞද්ධ एक अपनी गन्वे सिंह इतिहास भूगोल सदा शेलू ईशान गन्वे स्वामी हंसला अपे पास गेट टू पहाट पंचल पहाती इतने उदय पंचल दीप इला एक मे गातन मे पुदुम सिंह बौद्ध पदनाम की हदीच मे पास अब ये आभाषित පුතුමාගේ ආරම්භයත් එක්ක පාසලේ ඒ අතීතයේ සුන්දර කතාබහ ක්‍රිකට් දිවිය මේ සියල්ලත් එක්ක අද වර්තමානයට අපි යමු. එනකොට දේශපාලන පිළිබඳ කතාබහ කරනකොට විශේෂයෙන්ම අද දවසේ ජනාධිපතිතුමාගේ උපන්දිනය එතුමාටත් සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරමින් අපි ඊළඟ කතාබහට යමු. මම හිතන්නේ අපේ යුගයේ අපි හැමෝම
ජනාධිපතිවරුන් දැකලා තිනවා අපි පත් කරගෙනත් තිනවා එතකොට ඒ ජනාධිපතිවරුන්ට වැඩක් කරන්න යමක් තියෙනවා මම මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනයේ සුභපැතුම් එකතු කරන ගමන් එතුමාට අපි ප්‍රශංසා කළ යුතුයි ලෝකයේ අනිත් රටවල් එක්ක විශාල පැසසුමට ලක් වෙච්ච නායකයෙක් එතුමාට ඉතාම වාසනාවන්ත සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන වගේම අපේ සුභාශිංසනය ගේන්න ඕනේ මේ කොවිඩ් පසංගතයට එතුමා මුහුණ දීපු ආකාරයේ ලෝකයේ අනිත් රටවල් එක්ක බැලුවම ඉතින් අපිට තව වැඩ ගන්න තියෙනවා එතුමාගේ එතුමාට අපෙන් ගන්න වැඩක් නැහැ එතුමාට සුභ පතනවා කියන්නේ රටට සුභ පතනවා වගේ තමයි රටේ වගකීම බාරකාරී හැටියට වැඩ කරන ජනාධිපතිවරයෙක් හැටියට එතුමාට ගෞරව ජනාධිපතිතුමා හැටියට තියෙන බාරකාර ඒ වගකීමෙන් තමයි අපේ රට ස්වයංපෝෂිත වෙන්නේ ඒ සුවිශේෂී නායකත්වයත් එක්ක අපි රට ඉදිරියට යන වෙලාවක දැන් අපිට මුහුණ දෙන්න තියෙන මේ ඡන්ද සටන එහෙම නැත්නම් මේ ඉදිරි කාල සීමාව පිළිබඳ කතා බහ කරනකොට ටිකක් කතා බහ කළ යුතු පැති කඩයන් ගණනාවක් තියෙනවා මම හිතන්නේ විශේෂයෙන්ම මේ ඡන්දය ටිකක් වෙනස් විදිහකට අපිට පවත්වන්න සිද්ධ වෙනවා කොවිඩ් 19 එක්ක පවත්වන ඡන්දයක් විදිහට හැබැයි එහි හොඳ පැති වගේම ටිකක් අපි නිරාකරණය කරගත යුතු පැති කඩයන් කීපයකුත් තියෙනවා විශේෂයෙන්ම අංකය ප්‍රදර්ශනය කිරීමේ කාර්යාල පැවැත්ම මේ වගේ අද දවසේ කතා කළ යුතු කාරණා කීපයක් තියෙනවා මම කැමතියි ඔබතුමාට අවධානය යොමු කරන මේ පැත්ත පිළිබඳව හරි වටි බලන්න මේ කොවිඩ් වසංගතය තුළ ඉඳගෙන අපි මැතිවරණයට ප්‍රවේශ වෙනකොට අපිට ගමට යන්න ඕන ගම තුලට ගිහිල්ලා අපේ ප්‍රචාරණ කටයුතු කරන්න ඕන අපේ ප්‍රතිපත්ති කියන්න ඕන අපේ පක්ෂයේ අරමුණ සහ වැඩසටහන කියන්න ඕන කියලා අපි මේ ජනතාවගේ මැතිවරණයේදී ඡන්දයක් මනාපයක් ලබා ගන්න ඒක තමයි මැතිවරණයේ තත්ත්වය එතකොට ඡන්දයේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකදී අවසාන වශයෙන් අපේ පක්ෂයට පොහොට්ටු ඉදිරියේ කතරේ ගහලා අංක 12ට කතරේ ගහන්න විතරයි පුළුවන්. ඒතර අංක 12 ඉදිරියේ කතරේ ගහනකොට පුද්ගලයෙක් ඉතර නැහැ. එහෙමනම් අපිට මිනිස්සු කැමති නම් ඒ අය අපි කෙරෙහි විශ්වාසය ඡන්දයක් දාන්න ඕන නම් ඒ අයට පක්ෂය පුද්ගලයා ඊට පස්සේ නම්බරේ මතක තියෙනවා. ඉතින් මේ තත්ත්වය උඩ ගමට ගිහිල්ලා අපේ අංකය ප්‍රචලිත කර ගැනීම අමාරුවක් තියෙනවා. දැන් අංගිතන්නේ අපේ දහස්සුකුත් අපේක්ෂකයන්ගේ රූපවාහිනියේ ඒවැයි නාලිකාවල දැන් ප්‍රචාරණය කරන්න පුළුවන් කියලා. ගමේ ගිහිල්ලා තමන්ගේ අංකයයි නමයි ගහලා පෝස්ටයක් ගහන්න බැරි නම් ඒක නීත්‍යානුකූල රාමුවක ඉඳලා කියන්නේ මේ පාර පුරා දහස් ගණන් පෝස්ටර් එලනවා නෙවෙයි. ඊට පස්සේ අපිට අපේ වාහනේ අංකය ගහගෙන යන්න බැරි නම් අපිට සහයෝගය දෙන අයගේ බැරි නම් අපේ නම්බරේ ගහගෙන යන්න කාර්යාල පවත්වාගෙන යන්නත් අමාරුයි නං එතකොට ප්‍රජාතන්ත්‍රවාදය තුල තමන්ගේ ප්‍රචලිතභාවය තමන්ගේ තියෙන අයිතිය දැන් මට තියෙන අයිතියක් මට ඡන්දයක් ඉල්ලලා ජනතාවට ගිහිල්ලා මගේ මට ඡන්දේ ප්‍රකාශ කරන්න කියලා මම කැන්වස් කරලා එහෙම නැත්නම් මම ඉල්ලීමක් කරපුවම ඒ ඡන්දදායකයා මට ඡන්දයක් දෙන්න තීන්දුව කරාම එතුමාට තියෙනවා මගේ අංකය දැනගැනීමේ අයිතිය මට තියෙනවා මගේ අංකය ප්‍රචලිත කිරීමේ අයිතිය ඒක දැන් ආවරණය වෙලා තියෙනවා මේක මං හිතන්නේ ගාක් සල්ලි වේදම් කරලා යන අයට හොඳයි නමුත් වාහනවල තමන්ගේ තමන්ට සහයෝගය දක්වන අය ඒ අංකය දාලා වාහනේ ගාගෙන යන එකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ මේක අපේ පරිසරයට ප්‍රශ්නයක්ද මේක තුලින් හැලහැප්පීම් ඇති වෙනවද දැන් සාමාන්‍යයෙන් ඉස්සර නීති ගේනකොට බලන්න පුළුවන් තරම් ඒ කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටලු වළක්ව ගන්න දැන් ඒ එහෙම දෙයක් වෙන්නේ නැහනේ ඉතින් ඒක නිසා මම හිතනවා පොඩක් ලොකු අසාධාරණයක් වෙනවා වාහනවල නම්බරේ ගහගෙන යන්න දෙන්නෙත් නැත්තම් දැන් මට මුළු කොළඹ දිස්ත්‍රික්කේ පුරාම සම්බන්ධතාවයක් තියෙනවා ඉතින් මාගේ හැම ගමකම ඉන්න අපේ නායකයන් කැමති මගේ නම්බරේ ගහගෙන මගේ පින්තූරය මට මම වෙනුවෙන් ප්‍රසිද්ධියක් ලබා දෙන්න. ඒ ගමේ වෙලේ ඉන්න අහිංසක පාක්ෂිකයාට තියෙන අයිතිය මගේට තියෙන සහයෝගයත් ප්‍රකාශ කරා. අපි සිංහකොඩිය දානවා නම් අපිට ඒ වගේම අපි බෞද්ධ කොඩිය දානවා නම් වෙසක් එකට ඒ ගමේ මිනිස්සුන්ට තියෙන අයිතිය තමයි තමන්ගේ පාක්ෂිකත්වයේ තමන්ගේ ඒ විලුවෙන් ක්‍රියාත්මක. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තයේ
तमंगे पराधिपत्य जनता बल प्रकाश क्रीम ये प्रकाश किरण मे दवासी काले एक संबंध वे नृदू पहाकड़ मेतिवर एक मेतिवरण व्यापारे प्रचारने के प्रजातंत्रवादी यान्न पुला उपरिम तंटे आयमे वेलक्की मक्केले मौदागी ජනාධිපති වර්ණයේ දිනම් නම් සඳහන් වෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ මේකේ තියෙන තනිකරම අංක ගොඩක් මෙතනට ගියහම ප්‍රශ්න ගොඩක් මතුවෙනවා ඒ නිසා තවත් බොහෝ දේ කතා කරන්න සූදානම් වෙනවා සජීවී මුණ ගැහෙනකොට තිලංග සුමතිපාල මැතිතුමත් එක්ක කතා බහ කරමින් හිටියේ දැන් මේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබතුමාගේ වර්තමාන සූදානම මේ දවස්වල අපේ ජනතාවට කියන්න තියෙන කාරණාවන් මේ දේවල් පිළිබඳව පොඩ්ඩක් අපි කතා බහ කරමු ඇත්තටම අපේ රට अवरू गति बेलो हेत्ते बेलव अभी हेत्के युद्ध हिवे चरटा जेवी पी कनीस आयुधगत दुने तरुण विश्वविद्यालय शिष्यान अरगले ईट पास असूतुन असूदास्तमेदा अभी देख मे एल टी टी विशेष में तरुण खंड आयुध सन्न वेम रटक ईलम अंतिम सहारा अरगल निशा युद्ध निशा हतलिया अपनी तीन आयुध सन्नद अपे पोटेंशियल अपटे अंडी उच्चम तत्व दिवन बेरवेट अभी काले आशिया अनेटाल संसाधने अभी हृदतात्विक तिबुना आर्थिक प्रतिपत्ति दिख विनस्कर मूलिक सिद्धांत यूएमपी का श्रीलंका विन आर्थिक प्रतिपत्ति मूलिक सिद्धांत अनेवा इट पास अभी सिनेमा में कम्युनिज्म समसमाज कम्युनिस्ट पक्ष लोके कम्युनिस्टवादी अति समगामी लंका हेडगन पक्ष श्रीलंका निधास पक्ष मेदमावत एक हेत्तो अभी संपूर्ण मेराटे निष्पादन सदा आयतन हतलि शता सिनेमा मेतनी हदन टैर संस्था वाणी संस्था तुली पेशकर्मशाला संस्था अर्ंग्याम पेलत् मंडले आर्थिक सार्थक रटवालिकटवा मेदियादायम रटवाल इतकोट आर्थिक तरंकारी तलुकराटे आवट पास इलूम रट तुम हदाग अभी हेत्ते आर्थिक प्रतिपत्ति मेरा विनाश एक अभी सूदान नति दीवन नोच रटक ये आर्थिक प्रतिपत्ति हरियाणा अणिपत्र अपेरट स्वाभाविक संपत्त वतुरटिगती अपट एट अपट तिबुने ताक्षण्यतिंग इहलट आयोजने करा नमु एक नौकर अभी हेत्ते मिनसुट ओन गिनाव अभी पुनः अली आवा बड़ू आवा मार लाभ मुखदेन्नी अभी रुपया हतलिए हदन दया मुखद अपट हदंडी सामान्य दह दिल एम किसी पनावा खेद भाई इंडिया पनावा लक्ष दहा खलता है तो रुपया पनाहाट अभी रुपया पनाहाट हदने का रुपया हेत्ते विकुन ना इंडिया एक रुपया तीयट हदते है उन्हें मुखद इंडिया तीहे एक लंकाट हम पना एक हदन अब वीदमेन हतलिए इतकोट अपे फैक्ट्री का वहांड वहांड मुखदेन मिनसु अस्कर इतकोट एक गेवाण मुखद करा बधु चुटा वेडी कर बधु वेडी करना तो मिनसु तमंगे आदाय बधु वेड़ी जाति वशंति आयत नडत्तु करना इट पास अभी पिटरट अपे पनाव गंड सलिया रसावलुतने आदाय तुलने लोक गण नायटिक अपे मुदल टिकेना अत्यावश्य बांड टीक हदागंडे मे सीलु अद्याखीमें दिन स्टबुआडी भंडार नायक महात्म पक्ष हदने डी ए राजपक्ष मेत्मे वमे खंदूरे आर्थिक प्रतिपत्ति गलागन इनको तमए दूटाबे राजपक्ष मेत्म पलवीन पुटी
ඒක අපිට ආර්ථික ප්‍රතිපත්තියක් වශයෙන් වමේ කඳවුරට විශාල ශක්තියක්. මොකද අපේ දැන් සිරිමා මැතිණිය තමයි අපේ නායිකාව. මොකද අපි බණ්ඩාරනායක මහත්තයා මැරෙනකොට අපි ජීවිතුන් අතර නෑනේ. එතුමා ඝාතනය කරනවා. එතුමියට පස්සේ කාලයක් චන්ද්‍රිකා මැතිණිය පක්ෂේ බාරගත්තා. හැබැයි සිරිමා මැතිණියට පස්සේ අපේ වමේ කඳවුරේ සියලුම පක්ෂ එකතු කරන්න පුළුවන් කෘතහස්ත නායකයා මහින්ද මහත්තයා. මහින්ද රාජපක්ෂ සර් තමයි අපේ අපේ යුගයේ නායකයා. එතකොට එතුමාට විතරයි මේ සියලුම බලවේග සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම තමයි මේ වමේ කඳවුරේ හැටි. ඒක කරන්න පුළුවන්නේ සිරිමා මැතිණියට පස්සේ මෙතුමාට පමණයි. ඒ නිසා ඒ අය මොකද්ද මූලික සිද්ධාන්තය ප්‍රධාන වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති එකයි. ඒක ඇතුළේ ඉඳන් තමයි නොයෙකුත් බලවේග අදහස් එක්ක ඇවිල්ලා පොඩි පොඩි පක්ෂ එකතු වෙන්නේ. අපේ මේ තත්ත්වය වෙනස් වෙනවානේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදීමෙන් පස්සේ. ඉතින් අපි මේ පෙරමුණ හැදුණෙන් පස්සේ පෙරමුණේ මහින්ද මහත්තයාගේ ශක්තියත් ඒක ප්‍රබලයා වෙනවා. ශ්‍රී ලංකා දහස් පක්ෂයේ ප්‍රබලතාවය මේ පැත්තට වෙනස් වෙනවා. මොකද ශ්‍රී ලංකා දහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුව කර ගැනීම තුළ වමේ කඳුරට නායකත්වයක් අවශ්‍ය වෙනවා. ඒ නායකත්වය මහින්ද සර් දෙනවා. ඒ නිසා දැන් අපි ඒ ගැන තීරුමක් අතට කතා කරමු. මම හිතනවා අපි ලෝක යුද්ධ දෙකකට ඉස්සෙල්ලා දුප්පත් රටක්. වැඩවසම් සමයේ තිබ්බ 1970 ඉඳන් ඊට පස්සේ ආව යන්ත්‍ර තුරට ඇවිල්ලා යන්ත්‍රානුසාරයට ආව ඒක ඇවිල්ලා ඒ යුගයෙන් තමයි තාක්ෂණය ඇවිල්ලා ගලාගෙන ගිහී ඒකෙත් අපි පසුගාමි රටක්. ඊට පස්සේ එනවා තොරතුරු තාක්ෂණය. මේ අපි ඒකෙදිත් අපි දියුණු වෙන්න සුසුම් ඉන්න කාලෙක තමයි හිත හිත ඉන්න මිසක් ගියේ නැතික. දැන් හතරවැනි ලෝකයේදී දියුණු රටක් වෙන්න පුළුවන්. මොකද එංගලන්තයට වැදිලා යුරෝපයට වැදිලා ඇමරිකාවට වැදිලා ලෝකයේ දියුණු ප්‍රබලයන් සියලු දෙනාට වැදිලා. එතකොට අපි හැමෝම ඉන්නේ අර්බුදයේ. ප්‍රබලයන්ටත් වැදිලා දුබලයටත් වැදිලා. එහෙම නම් මේ ආර්ථික පැත්තෙන් කල්පනා කරොත් හතරවැනි ලෝකයේ දියුණු රටක් වෙන්නේ කොහොමද? ඒ දියුණුවට යෑම සඳහා අපිට තියෙන ස්වභාවික සම්පත් සහ හැකියාව අපි කොහොමද කල්පනාකරණය කරන්නේ? අපිට තියෙන අවස්ථාව මොකද්ද? එහෙම බලලා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේකෙදි. මොකද මේකට කියන්නේ ඉක්වල් ප්ලේයින් ෆීල්ඩ්. දැන් අපි ඔක්කොම ඉන්නේ එක පිට්ටනියක. තරඟයේ ප්ලේ ක්‍රීඩා කරන්න තියෙන්නේ හැමෝටම එකම පිට්ටනියක. ඉස්සර හැමෝම ඒගලන්ට ටිකක් සුපෝකභෝගී තැනක් තිබ්බා, ශක්තිය තිබ්බා. අපි අපිට ශක්තිය අඩුයි. ඒක නිසා අපි මේ අවස්ථාව හරියට කල්පනාකරණය කරගත්තොත් මේක විපත සැපතක් කරගන්න පුළුවන් තත්ත්වයකට අපි ඉන්නවා. සෝ බාදම හොඳ තැනකට අපිව ගෙනල්ලා තියෙනවානේ. ඔව් දැන් අපේ අත්දැකීම් එක්ක අපිට යම්කිසි අධ්‍යාපනයක් ලබන්න ආසනාව තිබුණා. අත්දැකීම් තියෙනවා, පළපුරුද්ද තියෙනවා, දේශපාලන අත්දැකීම් තියෙන නිසා අපේ සියලුම ශක්තිය එකතු කරගන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග. මේ අවුරුදු 4ක කාලයක් කෙටි කාලීන, අවුරුදු 7ක 5ක 7ක කියන්නේ මධ්‍යම කාලීන, අවුරුදු 12ක් කියන්නේ දීර්ඝ කාලීන. එතකොට අපි මේ 4 8 12 වගේ ගත්තොත් එහෙම කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන 12 අවුරුදු කාලයක් තුල අපිට පුළුවන් වෙන්න ඕනේ සම්පූර්ණයෙන්ම දැන් ඉන්න තලයෙන් උඩට ගිහලා තියන්න. මම විශ්වාස කරනවා පැහැදිලිවම විශ්වාස කරනවා, අවංකව විශ්වාස කරනවා දෛවූපගතව මේ අපිට ලැබුවේ අවස්ථාව. දැන් තරංග මම දිනමින පුවත්පතේ තියෙන පුවත් වார்த்தාවකට යොමු වෙනවා. භික්ෂුත්වයට නුසුදුසු දේ කරන්න එපා. ත්‍රිනිකායක මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නිවේදනයක් නිකුත් කරනවා. අපි පහුගිය දවස්වල දැක්ක මෙවැනි දේවල් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නිර්මාණය කිරීමේ මූලිකත්වයේ ගන්නේ මිලිනා සුමතිපාල, ඔබේ ආදරණීය මෑණියන්. ජගත් සුමතිපාල මහත්මයාගේ නම කියවෙන්නෙම මේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයත් එක්ක. එහි ඔබත් කොටස්කරුවෙක්. දැන් අපිට ස්වාමින් වහන්සේලාගේ නීති රීති පැනවීම අඩුපාඩු වීම ගිහියන් නොකළ යුතු කාරණා විදිහට තමයි හැඳින්වෙන්නේ. නමුත් මේ රට බෞද්ධ රටක්. මෙහි බෞද්ධයන් වෙනුවෙන් බොහෝ දේ කරලා තිනවා. මම හිතන්නේ ඒ පිළිබඳවත් අනාගතයේ කොයි ආකාර දිශානතියකටද ගමන් කරන්නේ, මොන විදිහට දේ කටයුතු සිද්ධ වෙන්නේ කියන එක ඔබතුමා ඒ වෙනුවෙන් නායකත්වයේ දෙන කෙනෙක් විදිහට විශේෂයෙන්ම කතා කළ යුතුයි.
මේකේ අපි ඇවිල්ලා තේරවාද රටක් මේකේ තියෙනවා ඒ වගේම මහායාන වජ්‍රයාන ජනාදි වශයෙන් රටවල් වල බුද්ධ දහම ඉන්දියාවෙන් ආරම්භ වෙලා රටවල් ගණනාවකට ගලන් ගියා දැන් මිලියන 550ක් බුද්ධ ධර්මයේ මේ ලෝකයේ අදහන ඒක ක්‍රමයෙන් වැඩි වෙනවා ඒ ඒ රටවල වල සංස්කෘතියන් සමග ඒ රටවල තියෙන මුක પરම්පරාවෙන් ආපු ධර්මයේ ප්‍රචලිත කිරීමත් සමග ඒවැයේ බුද්ධ ආගමත් සමග ආපු සංස්කෘතිය එකින් එකට වෙනස් එතකොට අපේ රටට තියෙනවා සියම් නිකායේ වෙන්න පුළුවන් ඒ ආපු අපිට එක කාලයක් අපේ ධර්මයට ආපු අභියෝගය නිසා අපිට නැවතත් ලංකාවට බුද්ධ ආගම පිළිබඳව ආරාධනා කරන්න සිද්ධ වුණානේ අපේ ඉතිහාසය ගත්තොත් ඒක නිසා ඒ ඒ ස්වාමින්වහන්සේලාගේ හැසිරීම වෙන්න පුළුවන් අවනත වෙන විදිහෙන්න පුළුවන් අවතීර්ණ වෙන්න පුළුවන් මේ කරුණ පිළිබඳව සමාජයේ යම්කිසි විදිහේ සාකච්ඡාවක් තියෙනවා ඒ නිසා මහානායක තුමාලා වුණත් අති පූජනීය වන්දනීය මහානායක ස්වාමින්වහන්සේලාට වුණත් සමහර කරුණු පිළිබඳව දැනුවත් කිරීමක් විතරයි කරන්න පුළුවන් නීතියක් නෙවෙයි ඒ නිසා ඒ පිළිබඳ අපි සංගායනාවක් කියවම සංඝයා වහන්සේලා සීල දනා එකතු වෙලා මහානායකවරුන් එකතු වෙලා සාකච්ඡා කරලා තමයි ඒ තින්දු ගන්න. ඉතින් මම හිතනවා ඒකේ අවශ්‍යතාවයක් දැන් තියෙනවා. හැම අවුරුද්දෙම මේ රටේ ස්වාමීන් වහන්සේලා 5000ක් ගෙනල්ලා අපි ජයපීරිත කියපු ධර්මයේ පිළිවෙත අවබෝධයක් ඇති නායකෙක් අපි ජනාධිපති කරගෙන තියෙනවා. ඒක නිසා අපිට තියෙන්නේ මේ කරුණ පිළිබඳව ශාසනය තුලින් ශාසනයට ඒ වගේ කිමුද දැන් ගිහියන්ට ඒ කියන්නේ අපි හතර වර්ගයන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒතර මේ හතර වර්ගයාට යම් යම් කරුණු කාරණා සහ විනයන් පිළිබඳව දැනුවත් කිරීමක් අපේ සඳහන් වෙලා තියෙනවා. විනය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේගේ දවසෙත් සාකච්ඡා කරලා දැනුවත් කිරීමක් තියෙනවා. ඒ පිළිබඳව අපිට තියෙනවා යම්කිසි පදනමක් සහ ගලාගෙන ආපු ඒක නිකන් නීතියක් නෙවෙයිනේ. ඒක අපේ බෞද්ධ සිරිත් විරිත්සා සම්පදාය. ඒ ගිහියන්ට තියෙන සිරිත් විරිත්සා සම්පදායන් එක්කම සමගාමීව මේ භික්ෂු භික්ෂුණීන්ටත් තියෙනවා. මේකේ එක දෙයක් අපි තේරුම් ගන්න වෙනවා. ලෝකේ ගොඩක් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දවසේ විදුලි බලය තිබුණේ නැහැනේ. එතකොට රාත්‍රිය ඉවර වෙන්නේ දැන් 9 න් පස්සේ. එදා හැන්දෑය 5:00 8:00 ඉර බැස්සම කරවල නිදිය ගන්න ඕනේ. එතකොට දැන් දවල් 12 න් පස්සේ ආහාර ගත්තේ නැත්තම් ඉන්න පුළුවන්. පැය 5ක් පැය. දැන් අපි කොච්චර අපි සවනාසලට වැඩ කිනාද? ආරාධනා කියන මුල්ගල් තියන්න කියනවා, බණ කියන්න කියනවා, බණ ඉවර වෙන 9යි 10යි බණ 4-5ක් එක දවසේ වැටෙනවා. කොච්චර මහන්සිද, තේට්ටුද? හැබැයි කොහොම අපිට අනුකම්පා කරලා ඇවිලේ රාජකාරී කරන ස්වාමිනාසලා දහස් ගුද්දෙනා ඉන්නවනේ. ඉතින් පොඩි අතපසුවීමක් අඩුපාඩුවක් වුණා නම් අපි ප්‍රසිද්ධිය ගැන සාකච්ඡා කළ යුතු නෑ. ඒක ශාසනයට බාර දෙන්න ඕනේ. ඉතා මෙච්චර දුර මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ආවේ ඇයි? මේ චීවරය නිසානේ. ඒක නිසා ඒ ආපු ගමන සහ බුද්ධ ධර්මය මෙච්චරකල් පැවතුනේ ස්වාමිනාසලා නිසාමයි. සිංහල බෞද්ධකම රැකුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සහ සිංහලකම රැකුණේ ස්වාමීන් වහන්සේලා නිසාමයි. ඒක නිසා අපේ වෙච්ච වාසිය සහ ඒකෙන් ලැබිච්ච ප්‍රතිලාභ ගැන කල්පනා කරනකොට ඒ සුළුසුළු ප්‍රශ්න පිළිබඳ මම හිතන්නේ අපි කල්පනා කළා වැඩි කටයුතු. ඉතාලම වැදගත් මොකද මේ මේ බෞද්ධ හුදී ජන පහන් සංවේගයේ උදෙසා බෞද්ධයන් වෙනුවෙන් බොහෝ දේ කරපු කෙනෙක් අපි ඉතා කෙටියෙන් හෝ මතක් කළ යුතුයි බෞද්ධ ලෝකයේ හැදිච්ච හැටි ඒට මූලික වෙච්ච කෙනෙක් ඔබ. මොකද මේ 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 බෞද්ධ පදනම ඉතාම විශිෂ්ට පදනමක්. මේ මේ බෞද්ධ පදනමේ පිහිටන විඤ්ඤාණුකූල නායකයින් තමයි රටක් හොයන්නේ. මට නම් ඒ ආභාෂයෙන් මගේ දෙමව්පියන්ගෙන් විශේෂයෙන් මගේ අම්මගෙනු තාත්තගෙනු අම්මට වාසනාව තිබුණා හුඟක් බෞද්ධ කටයුතු කරන්න. මම දැන් මේ හිල්ටන් එක ගාව තියෙන චෛත්‍යය ගත්තොත් අම්මා තමයි ඒක නිර්මාණය කරේ. මට මතක අපි පොඩි කාලේනේ පොඩිනේ
හාමුදුරුවෝත් බාසුමනලත් එක්ක වැඩ කරනකොට ගනුදෙනු බලනවා ඒ වගේ කටයුතු කරනවා ඒක හදන්න ගියා වෘන්දවකට වඩා ඊට පස්සේ රන්සිවිගේ හදන්නේ ඒ කියන්නේ අවුරුදු 211කට පස්සේ රනින් රිදීෙන් හදලා දෙන්න නිර්මාණය කරන්න වාසනාව තිබුණා ධාතුන් වඩම්මන අපේ රන්සිවිගේ ඒ නිසා හේමමාල් දන්ත කුමාරයාත් හේමමාලිගේ චෛත්‍යයක් තියෙන මේ කාන්තාවක් තමයි මේක ලංකාවට ගෙනාය කියලා අම්මා කියනවා ඒ නිසා ඒ පත්තිරිප්පුවට පේන්න ඒ ඒ ඒක සංකේතවත් වෙන්න ඒ ස්ටැචුස් එක හදනවා මම කීපයක් කියන්නේ එතකොට ගංගාරාමේ පොඩි හාමුදුරන් ඉල්ලීම මත මකර තොරණ හදනවා එතකොට අපි 1880 ගණන් වල යනවා අපි යන්න හම්බ වෙනවා ගයාවට බුද්ධ ගයාවට ඒකනේ අපේ මුදුන් මල්කඩ බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගියාම සානාංශ ඉල්ලීමක් කරන අම්මට මෙතන දම්සක් පැවතුම් සූත්‍රය නැහැ අම්මා ඒක නිර්මාණය කරනවා දම්සක් පැවතුම් සූත්‍රය ගලේ කොටලා අපි හැමෝටම කවදවත් කියවන්න පුළුවන් විදියට මම මේ කාරණා ඉතාම වාසනාවන්ත වුණා මට ඒ ඇසුර ඒ ආభాෂය ලබන්න ඉතින් ඒක නිසා අපිට අපේ මොකද්ද සාසනයට කියන එක තමයි අපේ මූලිකම හැදේ ඒ නිසා අපි පාසලෙන් වුණා අපෙන් පාසලට නිසා පාසලෙන් අපිට මේ අපෙන් මොකද්ද රටට ඒ චින්තනය තමයි අපෝ හැදුවේ අපි හැදිලා තියෙන්නේ ඒක නිසා දැන් ඔයාගේ තාත්තා නාලන්දේනේ ඒක ඇඟේ තියෙන බව මට පේනවා ඉතින් අපි බෞද්ධ ලෝකයට හේතු වෙනවා අම්මා සභාපති කාලේ ඒතර මම ටෙලිකොම් ආයතනයේ සභාපති ඉතින් ඒතර ඒ කාලේ අනුග්‍රහය ටිකක් අමාරු නිසා මම මැදිහත් වුණා අනුග්‍රහයකෙක් හැටියට උදව් කරන්න ඒ වගේම ආදායම් අඩු නිසා අපි මොබිටෙල් එක ගත්තලාවේ අපි මොබිටෙල් එකේ ටවර් එකක් එතනට අයි කරලා පුඩි ආදායමකුත් එනවනේ ති නැත්නම් ඒ වෙලේ පඩි ගෙවන්නත් අමාරු තත්ත්වයක් තිබ්බේ ඒක තමයි ඇත්ත ඉතින් අපි කොහොම ඊට පස්සේ මේ බෞද්ධ ආලෝකය පටන් ගත්තට පස්සේ ඒකෙදි කල්පනා කරා හරිම නගරේ කළුවරයි අඳුරුයි අර නත්තලට නත්තලට එහෙම තියෙන එළිය නෑ සමහර වෙලාව ඔව් සිංහල බෞද්ධ රට අගනෝර වෙසක් නැහැ. අපි පොඩි කාලේ යම්ම් බණ්ඩ වෙසක් බලන්න කොළඹට. ඔව්. දැන් බලන්න බණ්ඩෙකුත් නැහැ, වෙසකුත් නැහැ. ඉතින් හරි කනස්සල්ලා. ඉතින් අපි ඔක්කොම සාකච්ඡා කරා, කමිටු තුනක්පත් කරා. මම එතකොට මේ පුළුවන් විදිහට අනුග්‍රහයක් උදව් කරා. ඒ වෙලාවේ හිටිය හොඳ කණ්ඩායමක් අම්මත් එක්ක වැඩ කරා. මම හිතන්නේ අපේ අයියා වැඩ කරා මේ ප්‍රචාරණ වල එක එක පොත්පත් ලියකිවිලි ඒ අංශේ මම හිතන්නේ බාරව වැඩ කරා ගොඩාක් ලියකිවිලි තුන කියන්නේ වෙසක් කුළු තරඟ එතකොට මේ භක්ති ගී කවි බෞද්ධ සීපද ඒ වගේ සංස්කෘතියත් එක්ක කියලා ඔක්කොම බලා ගත්තා කුඩු තරඟ ඒවා ඒක පටන් අරන් අවුරුදු දෙක තුනක් යනකොට මේ කලාප කියන වචන වෙසක් කලාප කියන එක හඳුනා දෙන්නේ බෞද්ධ ලෝකෙ. අපි ඉතින් කොහොමත් පාර ටිකක් වහගෙන කරා. ඊට පස්සේ විශාල කැමැත්තක් මොකද මිනිස්සුන් කැකෑරි කැකෑරි දීපු බව තේරෙන වෙසක් ගලන්න යන්නේ. හරියාකාර තැනක් කොළඹ තිබිලා නැහැ. මොකද අපි පොඩි කාලේ තිබුණා තොට ළඟ තොරණ, දෙමඩ කොට තොරණ, මාළු කඩේ තොරණ, පොරේ තොරණ, බොරැල්ලේ තොරණ මෙහෙම තිබුණාම තිබුණා අපේ පොඩි පොඩි කාලේ සයිකල් එකේ යනවා වටේට. ඒක මේ යුද්ධෙත් එක්ක කර්ෆියු දානවා ආරක්ෂා නිසා නගරේ සම්පූර්ණ අඳුරු වුණා. ඒක අපි මහා බැංකුවට ගෙව්වා, තෙල් ටැංකියට ගෙව්වා, ඔක්කොටම ගෙව්වනේ. කළු කියන්නේ මේ LTT කින්. අපි නොදනුවත් තමයි මේ ඔක්කොම තාම මේ මුස්පේන්දු කලකන්නේ පිනුමක් ගත්ත වෙසක් එක. ඒක නිසා තමයි වෙසක් එකට අපි බෞද්ධ ආලෝකේ ආරම්භ කළේ. ඔබතුමාට පෞල් පසුබිමෙන්ම ඒ අතීතේ ඉඳන්ම දෙමෝපියන්ගෙන් ඉඳන්ම ආගම දහම ගැන කතා බහ කරන්න ඔය වගේ ලොකු අයිතියක් තියෙනවා. දේශපාලන පිළිබඳව කතා බහ කරන්න ඔබතුමාට හොඳ හැකියාවක් සයිඩ කඩක් තියෙනවා. ක්‍රීඩාව පිළිබඳව අපි මුලින්ම කතා බහ කරා වගේ හුඟක් දේවල් කතා බහ කරන්න ඕන. ඔබතුමාට කලාව පිළිබඳවත් කතා බහ කරන්න ලොකු අයිතියක් තියෙනවා සහ ඒ සඳහා ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. පෞල් පසුබිමෙන් ඉඳන්ම ඔබතුමාගේ මේ අද කාලේ දක්වාම විශේෂයෙන්ම සුමති සම්මානවල පිළිබඳව කතා බහ කරනකොට අපේ ශ්‍රේෂ්ඨයටත් ලොකු වගකීමක් ඔබතුමාලා ඉටු කරනවා. ඒක නිසාම කලාව පිළිබඳව ටිකක් කතා බහ කරේ නැත්නම් ඒක ලොකු අඩුවක් බවට පත් වෙයි මේ වෙලාවේ. ඔව්. අහසින් පොළොට උන්නත් 10යි මලත් 10යි ගඟා අද්දර දුවට මාකු මිස පත්තිනි චිත්‍රපට ගණනාවක් අපි හදුවා මගේ මවගේ මුල්ලක. ඔව්. ඒ නිසාම අපි ගෙදරට එනවා යනවා රුක්මිනී දේවී මැතිණිය ගිඳගෙන
මාලි ෆොන්සේකා මැතිණිය විජය කුමාරතුංගෙන් තමයි අපේ ඉතින් පොඩි කාලේ වීරයා හරිම කැමති එක්කෙනා ඉතින් ඒ ඒ ඒකත් එක්ක අපිට දැක්කා මේ 80 වෙනකොට රූපවාහිනිය එනවා රූපවාහිනිය අභිභවා යනවා මිනිස්සුන් අතරට ජනතාව අතරට සිනමාවට වඩා සිනමාව වැටෙනවා මොකද හරි ආයෝජනයක් නැහැ චිත්‍රපට ශාලා වැහෙනවා සල්ලි නැහැ ආදායම නැහැ හැමදාම කර්ෆියු දානවා මිනිසුන්ට රෑ 8න් පස්සේ එන්න බෑ 6 මාසෙට ඉවරට ඉවරයි ඉවර වෙලා මේකත් එක්ක අපිට තිබුණා කපාට වර්ණ රූපాయని ආපු නිසා ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් ඉන්දියාවෙන් හරි කොහෙන් හරි කරනවා ඩබ් කරනවා එතකොට අපේ දේශීය කෘතීන් වලට විශාල බලපෑමක් තිබ්බා ඉතින් මම හිතුවා අපේට ඔය ටෙලිඩ්‍රාමාස් හිනේවා හොඳ තත්ති තිබුණා ඒ දවස්වල යශෝරාවේ දූ දරුවෝ එවෙන් අපේ ඇතුලේ ගම ගේ ඇතුලේ පෞල් සංස්ථාව පිළිබඳ ඉතාම රසවත් දේ තුලින් දැන් අපි රේඩියෝ එකේ මුවන් පැලස්ස අහපු අයනේ ගුවන් විදුලි රඟ මඩල මොනරතැන්න පලින් ඒක එච්චර යන ටීවී නෑනේ ඉතින් ඒක නිසා හැබැයි අපිට මේ වෙලාවේ මම හිතුවා අපේ ප්‍රමිතිය සහ අපේ තියෙන තත්ත්වය රැක ගැනීම සඳහා ස්ටෑන්ඩඩ් එක තියාගන්න ඒකට අපි ඇගීමක් කළ යුතුයි ඇගීම තුලින්වත් උනන්දු කරන්න ඕනේ අපේ තේ රැකගන්න. 95 මම මේක ආරම්භ කරා. දැන් අවුරුදු 24ක් කරා සුමති සම්මානවල. ඒකෙදි හැම අවුරුද්දේම නාලිකා එක්ක සාකච්ඡා කරමින් අපි වෙනස් වුණා. වෙනස් වෙමින් අපි ඉදිරියට ආවා. ඉතින් මේ අවුරුද්දේ තාම පවත්ව ගන්න පුළුවන් තත්ත්වයක් නෑ. මම 25 වෙනි එක අපි සමරන්න හිටියේ මේ මාසෙන් පස්සේ. මම ඉතාම සන්තෝෂ වෙන එක පැත්තකින් සම්මානනීය තත්ත්වයට පත් කිරීම විශේෂයෙන් සමහර අය ගොඩක් බය උද වෙලා ඒ කට්ටිය ජීවිතේ අන්තිම කාලේ ඉන්නකොට දැන් අන්තිමටම නැතුනේ මම දැන් 30 ජීසුරේන්ද මහත්මයා නැති වුණා ඒ වගේ අපිට සමීපම අය ගොඩක් අපේ ජීවිතෙන් ඈත් වුණා නමුත් ජීවිතුන් අතර ඉන්නකොට අපිට මලක් දෙන්න පුළුවන් නම් ඉතින් මරණට පස්සේ දෙන මල් කලමට වඩා හොඳයිනේ වටිනවා විශේෂයෙන්ම සුබින්ද සිරිසේනයන් වේ මැගීමට ලක්වීම අපිට අමතක කරන්න බෑ මේ රටේ පුරුදු වෙලා ඉන්නේ අපි විවේචනය කරන්න අගයන්න පුරුදු වෙලා නැහැ හැබැයි ඔබ අගෙයිම ඉතාම වටිනවා මොකද ඔබව වුණත් අපි අගයන්නේ ඔබ අනිත් අය වගේන නිසානේ දැන් ගම්මට්ටමේ කොන්ක්‍රීට් විකට් නිර්මාණය කිරීම පාසල් ක්‍රිකට් මේ සියලු දේවල් වලට අතහිත දීපු කෙනෙක් ක්‍රිකට් කියන්නේ ජීවිතේ මේ ගම්මට්ටමේ බිම්මට්ටමේ දක්ෂයන්ව ලෝකෙට අරගෙන යන ජාත්‍යන්තර තලයට අරන් යන කටයුත්තේ ඔබ පුරෝගාමි ඒ පිළිබඳව අපි කිසිම මේ 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 අපුලක් නැතුව වහන් නැතුව කතා කරන්න ඕන අපි ඒ පිළිබඳව යමක් කියමු ඒ දක්ෂ පරිපාලකයා පිළිබඳව ඇත්තටම ඔකත් ආරම්භ වෙන්නේ මෙහෙමයි දැන් අපම නාලන්දර ගියේ ඉස්සර තිබුණේ ස්කෝල 16 නම් මල්ලේ ආනන්ද නාලස එවෙන් අපිට පහපා නම් මේ වන්දගේ එවෙන් කණ්ඩායම තෝරලා ගියේ මේ පුහුණුව කියන අයගේ හිටියේ පුහුණුවලත් කෝච්ලා හිටියේ 17යි ඊපස්සේ මම සිලබස් එක ගෙනාවා ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ ගෙනල්ලා ලෙවල් 1 2 3 4 කියලා හැදුවා ඩිප්ලෝමා එක දක්වා ඊට පස්සේ අපේ සහජ හැකියාව තියෙන දරුවෝ ඉපදෙනවා සමගාමීව සමාන්තරව රට පුරා සනත් වෙනවා හම්බ क्रमेक මගේ මූලික අදහස තිබුණේ සහජ හැකියාව ඇතුව ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති දරුවෙක් ඉන්නවා නම් ඔහුට සාධාරණ අවස්ථාවක් දී යුතුයි ලංකාව නියෝජනය කරන්න. පාත්වේ ටු ශ්‍රී ලංකා. ඒක තමයි ලයින් එක. ඒක හදනකොට තමයි ඔයා කිව්වා වගේ අර යටිතල පහසුකම් අපි සමගාමීව අම්පාරට මොන්රාගල්ට බදුල්ලට නුවරට කොළඹට ඒ ක්‍රිකට් ඩෙන්සිටි කියලා ඇත්තා. ඔව්. ක්‍රිකට් දැන්ට ක්‍රීඩා කරන තත්ත්වය අනුව ස්කෝල 640ක් සෙල්ලම් කරනවා. ඒකත් එක්ක සමගාමීව ක්‍රීඩා සමාජ තිනවා. ඒකත් එක්ක හැදුවා යටිතල පහ. දැන් චාමරී අතපත්තු එන්නේ ගොකරන්නේ. ඔව්. ඉතින් මේ යාන්ත්‍රණය අවුරුදු අපිට 15ක් විතර ගියා හරියට හදාගන්න. ඒක නිසා ලංකාවේ හැකියාව දැන් අපි ඉස්සර හොඳට බැට් එක අල්ලනකොටම දන්නවා මේ අයිටි ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා. ඒක පුහුණුවදී තිබුණ නැත්තම් තෝරන්නේ නැහැ. ඉතින් අපි ඒක වෙනස් කරා.
අපි මේ සම්පූර්ණම අලුත් සංස්කෘතියක් හැදුවා ඒ නිසා ඕනෑම ගමේ කොල්ලෙක්ට ලංකාවට නියෝජනය කරන්න පුළුවන් ඒක මම හිතන්නේ මට පුළුවන් නම් බංගලාදේශයට හඳුන්වා දෙන්න රටවල් ගණනාවක් ඒකට මම SIFA කියලා කියන්නේ ක්‍රිකට් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆයිනෑන්ස් ඇන් ඇඩ්මින් කියලා SIFA කියන ප්ලෑන් එක මම 1998 මම ආසියාවේ සභාපතිට ඉන්ට්‍රඩියුස් කරන්න හඳුන්වා දෙන්න රටවල් 15ක් විතර අතට යටත සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ මගේ සැලැස්ම सिद्धांत कारण अपीट वबतुमा विशेष मे काल सीमा अभी कोहमद आर्थिक पत्तिन सौख्य पत्तिन रकिया पत्तिन पारिसरे पत्तिन मिनिस्किंदने पत्तिन विनास्वेला नेवं तनकट गेन कोहमद गेन कारण वबतुमा बहुम संक्षिप्त अपीट गेन मां केमती मेवेला ए कारण दुलहा केटीन हरी दनगान अपीट हरी वटी अपे हितोदुन हरी वटी मेवेला वे कारण अपे हित समस्त आर्थिक प्रतिपत्ति सहटियामेंटाने मगे अदास मम अति जनाट अगमेटरी एक मेहमे मम हितु महाजन केंद्रीय आर्थिक मूलिक सिद्धांत महाजन केंद्रीय आर्थिक हेम के हेंगट एनो हेंगी मेन्नो कुटस्कार जनता आर्थिक එතකොට ඒක තුල ඉඳගෙන අපි තාක්ෂණ හා නව උත්පාදන ප්‍රවේශයක් ටෙක්නොලොජි අලුත් තාක්ෂණය ඒ කියන්නේ හිරමනේ ඉඳන්ම ගෙදර බොහෝම පොඩි පාවිච්චි කරන දෙයක ඉඳන්ම අලුත් තාක්ෂණ අලුත් මෙවලන් ඒකට දරුවන් අලුත් પરම්පරාව තාක්ෂණවේදී ඒ වගේම පරීක්ෂකයින් කියන්නේ රිසර්චර්ස් ඇන් නව උත්පාදන ඉස්ලාගලිනෝ ඒගොල්ලන්ව උනන්දු කරන්න ඕනේ එතකොට ඒ නව උත්පාදන එනවා ඒකෙන් තමයි අපිට මිල අඩු ඒ වගේම කාර්යක්ෂමතාව වැඩි යන්ත්‍රානුසාරයට යන්න පුළුවන්. ඒකෙන් තමයි අපේ රට ඇතුලේ නිෂ්පාදන ධාරිතාවයේ කියන්නේ කැපැසිටි එක, ප්‍රොඩක්ටිවිටි. ඒ කියන්නේ ඇතුළට මොනහර දැම්මම එළියට එන දේනේ ප්‍රොඩක්ෂන් එක කියන්නේ. ඒක වැඩි වෙන්නේ ධාරිතාව. ඊළඟට වැඩි දියුණු සුරක්ෂිත අගනුවරක්. ලෝකයේ පවතින්නේ කොහොමද? ලන්ඩන්, පැරිස්, නිව්යෝක්, ඩුබායි कलंबो सिडनी मेलबर्न हांगकांग बीजिंग अगनोर कियन एक राटकट इत्थाम सुशी एक तमय अभी बलान वेडी दून सुरक्षित अगनोर कियन मातृका वेटते मुखाद कोलंब दिशा मम इतना कोलंब दिशा मैं दोके आसिया केन्द्र कोलंब कर दून नगर हेट मैं कल्पना करना මොරටුව දියුණුම නගරේ බවට පත් කරන්න පුළුවන් කොළඹ අගනුවර නගරයක් හැට. අගනුවර කියන එක කියන්නේ කැපිටල් ඔෆ් ආසියා. ආසියාවේ අගනුවර බවට හිතන්න ඕනේ. එතකොට ඇයි මිනිස්සු බොම්බේට යන්නේ? ඇයි සිංගප්පූරුට? ඇයි ඩුබායි? ඇයි අපිට බැරි? ඒ ඒ අභියෝගයත් එක්ක හිතලා තමයි අපි කලාපයේ ප්‍රබලයා වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හැමෝම දන්නවා අපිට සෞඛ්‍ය සුරක්ෂිත සමාජයක් අපි ඇත්තටම සන්තෝෂ වෙන්න ඕනේ අපිට නිදහස් අධ්‍යාපනය නිසා අපිට පුළුවන් වුණා යන්න විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාලයට ගිය නිසාම අපි දොස්තරවරු වෙනවා ඒ නිසාම අපි නිදහස් සෞඛ්‍යත් එක්ක එකතු වෙනවා ඒ නිසා නිදහස් සෞඛ්‍ය හඳුනා දී නිදහස් අධ්‍යාපන සෞඛ්‍ය අධ්‍යාපන හඳුනා දී පක්ෂක නියෝජිතයෙක්ට මම ඉතාම සන්තෝෂ වෙනවා ඒ නිසා සෞඛ්‍ය සුරක්ෂිත සමාජයක් කියන්නේ හැම පුරවැසියෙක්ටම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට දෙන අයිතිය अभी आरक्षा कर एक हिता हम पूरे देवीन क्रियात्म विश्व डिजिटल ताक्षण लोके तन जीवत्न बैन अभी लोके अतुन अतुल लोके रखिया उत्पादन संवर्धन अभी निष्पादन अनगाम रखियावल हे भाई रखियावल උපාදිනන ඇන්ට සමගාමීව අපි පුහුණුව ලබා දිරන අපිට රස්සාව ගොඩක් තියෙන තැනදී වලට මිනිස්සු නැහැ ඒක නිසා රැකී ආරක්ෂා අවස්ථාව නිර්මාණය වෙලා උපාදිනලා එනකොට සමගාමීව ඒකට සමගාමීව පුහුණුව ලබා දෙන්න ඕන ඉතින් ඒක මම හිතන්නේ අපිට ප්‍රතිපත්තියක් හෙට කල්පනා කරන්න වෙනවා මම ඒකේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ සිටින නිසා ඒක ගැන හුඟක් උනන්දුවක් වැඩ කර යුතුයි අධ්‍යාපන විෂමතා ප්‍රතිසංස්කරණ අපි හැමෝම දන්නවා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ අවුරුදු දෙකකට තුනකට සැරයක් විය යුතුයි. ලෝකේ වෙනස් වෙනවා, තාක්ෂණය වෙනස් වෙනවා. ඒකට අපි ප්‍රමුඛතේදී තිරසාර පරිසරක පරිසරික සංරක්ෂණය. අපේ වන ඝනත්වය අඩු වෙගෙන යනවා. ඒ වගේම මිනිස්සු ජීවත් වෙන්න තැනක් නැතුවම කොහේ යැලේ ඇලක් ගඟක් අයින ගිහිලා අටුව අටවා ගන්නවා. ගම් වතුරට යට වෙනවා. ඒ නිසා අපිට මිනිස් සම්පත නැත්නම් ජනතාව ආරක්ෂා කරන සුරක්ෂිත කරන ගමම්ම මේ වන සම්පත් කියන්නේ ස්වභාව තිරසාර පාරිසරික සංරක්ෂණය කියන එක ගැන විශේෂයෙන් අපි ඒක මම හිතනවා. සම්පෝෂිත කෘෂි කර්මාන්තය. මෙතන දැන් නම් රජයක් හැටියට අපේ ආණ්ඩුව තමයි වැඩියෙන්ම කෘෂිකර්මයට වැඩ කරපු රට. ඒ කියන්නේ පොහොර ටිකේ ඉඳන්ම ඊළඟට අපි කාර්මික කේන්ද්‍රස්ථාන දියුණුවක්. මේක ඉතාම වැදගත්. කාර්මික කර්ණයත් එක්ක තෝරාගත්ත තැන්වල අපි ඒවයි කේන්ද්‍රීය දියුණුවක්. ඒ කියන්නේ අපිට ඉන්ඩස්ට්‍රියල් සිටිස්, ඉන්ඩස්ට්‍රියල් සෝන්ස්. මොකද ඒකට කරන්ට් එක ඕනේ, කෙමිදුලි බලය, මහා මාර්ගෝල් කන්ටේනර් සෙන්ඩ යන්න ඕනේ කර්මාන්ත ශාලාවල්, ඒවැය පාරවල් වෙනම තියෙන්න ඕනේ, සේවක සේවිකාවන්ට එන්න යන්න ඕනේ ප්‍රධාන පහසුකම් තියෙන්න ඕනේ. එතකොට කර්මාන්ත ශාලා ඒ තැනට යන්න උනන්දු වෙනවා. ඒවෙන් එළියට එන විෂ වායුව තියෙන්න පුළුවන්, නැත්නම් ඒව ගැන අපිට යම් කිසි පාලනයක් කරන්න පුළුවන්. මේව හැමතැනම ෆැක්ටරි දාන්න බෑනේ. ඊළඟට ගුණාත්මක චින්තන සංවර්ධන. ඒක ඉතින් අපේ සංස්කෘතිය සભ્યත්වය මේ සියල්ල එක්ක අපිට පොහොසත්ව හිතන්න එපා. ඊළඟට අපිට පැහැදිලිවම ආධ්‍යාත්මික සමෘද්ධිය. දැන් මම හිතන්නේ අවුරුදු ගණනාවක් අපි අපොහොසත් වුණා. ඒ අපි අවිධිමත් නිසා. අපි මේ අංශ 12ට විධිමත් හැසිරුණොත් විධිමත් අපි හෙට දවසේ පොහොසත් හෙටක් ගැන හිතන්න පුළුවන්. මොකද අපි පොහොසත් ගැන බැලුවේ මිනිස්සු වෙන කාර් එකේ ඉන්න ගෙදර සයිස් එකයි තමන් ගැතින සල්ලි මත. එහෙම જાතියක් නෙමෙයි අපි. අපි ඊට වඩා එහා ගිය අපේ දැනුමෙන්, ඒ වගේම අපි ආධ්‍යාත්මික පැත්තෙන් මානව ගුණාංග තාම පොහොසත් જાතියක්. ඒ නිසා අපි විධිමත් වුණොත් අපිට පොහොසත් හිට නිර්මාණය කරගන්න පුළුවන්. තරංග ආරම්භ කරපු තැනින්ම අවසන් කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. එදා අර කැම්බල් පිටියේදී ගත්ත ශතකයේ වගේ මෙවර ටීම් එකේ අමතක නොවන ලකුණු රැස් කරන්නෙක් විදිහට ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට යන්න කියන වාසනාවන්ත ප්‍රාර්ථනාව තියෙනවා. සුරක්ෂිත අගනුවරක පොහොසත් හෙටක් වෙනුවෙන් කලපුරුදු බලපුරුදු ඉතාම දක්ෂ අර 96 තාවමත් කතා කරන්න ඉතුරු වෙලා තියෙන ලෝක කුසලානේ ගේන මුල් වෙච්ච ගමේ ඉන්න අහිංසක දරුවව ලෝකෙට අරන් ගියපු ඔබට මේ වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා. සුපසන් චරිතය යලි යලි දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. දීර්ඝායුෂ ලැබේවා, ආයුෂ බොහෝ වේවා, ජය වේවා. එහෙමනම් අපි සූදානම් වෙනවා මේ විශේෂාංගයෙන් සමුගැනීම සටහන් කරන්න. අපි මෙතනින් පස්සේ තවත් වටිනා කාරණා බොහොමයකට ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි නීතිය පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා. අපේ සුපුරුදු ආදරණීය හිතවත් දේජිත්තුමා සූදානම් පිත් එක මීළඟට ඔබව මුණ ගැහෙන්න. අපි යනවා කෙටි විරාමයකට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.